නැත්නම් මෙතුම එක දක්කන්නේ අනේ පොඩි ශ්‍රවනාබාධ ප්‍රත්වයක් තියෙනවා. ඒ තියෙනකොට මම මේ මගේ කනහෙන් ගැන්ද කියලා මිත්‍රතය හවු කිව්වා. උපකරණය පල මම මෙන්න මේ උපකරණය මන් දැක්කා. මෙන්න මේ උපකරණය මන් දැක්කා. එතකොට මම මොනාරි අපා ඔක මම කොහෙන් කියන්න බෑ අපිට කියලා කිව්වම දැන් අපි එක රෝගයකට බේස් කරන වුණාට ඉතින් මේ ලෙඩෙක් උට සාහනයක් වෙනවා නම් අපි මොනාරි කරන්න බෑ. ඊට පස්සේ මේ ඒක කළා. කළාට පස්සේ පොඩි ප්‍රතිකාරයක් කළා, නිල ප්‍රතිකාරයක් කළා. කරපුවාම ඒ වෙලෙම ඇහුණා. ඉතින් බීලුවට පොඩි මේ සාමාන්‍ය ගලන් ඔයාට මේක හොඳද ඒ වගේ වහන්න නැතුව මම ඊට වැඩි හාස්පතින්ම වෙනස් මේ ලෙඩටි ඇහුවා. ආපුවාම එතකොට දැන් අර මොනාරි ආපුවාම මේ මිනිස්සු හරියට මං ඇහිලා උත්තර දෙන්න එපා. ඊට පස්සේ මෙයාගේ පුතාටත් එන්න කියලා පුතාගෙන් මං ඇහුවා මෙතර වෙලාවකින් මේ මේක මේ නැතුව පුතේ මේ ඉන්නේ මේ කනට දාගෙන ඉන්න මේක දැන් මෙයාගේ ඇහෙනවද කියලා බලන්න කියලා. මම ඉතින් හිමින් කතා ලේකන් මේ කතා කරන මතර තේදි හිමින් කතා කරපම මෙතනට ඇහෙනවා කියලා කිව්වා. මෙතන ඔළුවේ ඉඳලා යටිපතුල් වලට එනකන් තියෙන සියලුම රෝග වලට ප්‍රතිකාර කරනවා මේ කැන්සර් හැර නිර ප්‍රතිකාර කරන්නේ අපාමට තයි ලබ්බංගියකුත් නැතුව තෙලුත් නැතුව කරන්නත් පුළුවන්. දැන් තෙල් ටිකක් ගාපන් ලෙඩට පාසුයි මට පාසුයි තෙල් වලින් යම්සිස් ලොකු ගුණයක් හම්බ වෙනවා. මේ ඒකෙන් යම්සිස් දෙයක් කරන්න පුළුවන්. මම දැන් මෙතන ආවේ කකුල් කැක්කුමට. කකුල් කැක්කුමට ඇවිල්ලා ඊට පස්සේ මේ වෙද මහත්තයාගෙන් ඉස්සෙල්ලා මම ඇහුවේ මේ මගේ මෙතන නාඩි අල්ලලා මට බෙහෙත් කරන්න පුළුවන්ද කියලා. ඒ කියන්නේ මගේ තියෙන ලෙඩ මං කියන්නේ නැතුව මම බැලුවේ ඉස්සෙල්ලාම මේ එහෙම පුළුවන් ද ප්‍රතිකාර කරන්න කියලා. මෙතුමියට මං කිව්වා මේ අද මේක අයින් කරන්න තේරුමක් නැහැ. පිටිකලත් ප්‍රශ්නයක් නැහැ කියලා කිව්වම තියා ගන්න ඕනේ කිව්වා. මං කවාගේ දාන්න කියලා. මෙතුමිට දැන් මේක දාලා ඉන්න බෑ. මහා සත්‍යයක් වෙනවා කියලා කියනවා මේ දැන් සෝගාන. සෝගාන සත්‍යයක් වෙනවා. ඒ කියන්නේ මේ අර ලිමිට් එක පැනලා මම දැන් ඩෙසිබල් වලින් මයින් මේක. ඒ මයින් ප්‍රමාණයෙන් උපරිමයට ගිහිල්ලා මෙයාගේ දැන් කන ඇහෙනවා. මං හිතන්නේ මං කවා ගිහිල්ලා මේ බටීර වෙදක මේ පරීක්ෂණ කරන විදිහ තුන අපේ නම් නැහැ. අපි අල්ලලා බලලා කරන්නේ. මේ මං හිතන්නේ දැන් 80ක් විතර හොඳයි. දවස් දෙකයි ප්‍රතිකාර කළේ.